ඔවඒ හවස මේ පුද්ගලයා ව්‍යාජ ගමන්වල් පත්‍රයක් සකස්කරගෙන ඔහු කටනාය ගුවන්තොට පොල්ට පැමිණවා නේපාලේ කත්මන්දනුවරීඳලා ඒ අස්ථාවවිදී ආගමන විගමණධ පාර්තමේ තිනි ලධාරීන් මෙම ගමන් බලපත්‍රේ පරක්ෂාකිරීමේදී අනාවරණය වෙනවා මෙම ගමන් බලපත්‍රයේවි්‍යජ ගන් බල පත්‍රයක් කියලා. ඉන් පසුව ඒ සම්බන්ධව කටයුතු කරන්න නිලධාරී ඉන්ට හුව භාර දෙෙනවා. ආගමන නිගම ඉල්ලධාරෙන් විසින් සබන්ධව පරීක්ෂාකරීමේ දී අවතුරටත් අතහර වෙනවා ව්‍යාජව සකස් කරන ලද ගමන් බලපත්‍රයයක් කියලා ඉන් පස්සුව මේ පුද්ගලයා පිළිබන්ස් සයා ැලිීමේදී අනාවරණය වෙනවා මෙම පුද්ගලයා ගනේ මුල්ලේ සංජීව නමින් හඳුන්න්න මේ සංවිධානත්මක අපරාධකරභාවට අනාවරණය කරගන්නවා. ඒවගේම මේ පරීක්ෂණ කටු සඳහා ගුවන්තට පලේ ක්‍රියාකාරය සිටින බුදධ නිලධරින් ශෂය රාජ බදදුනිලධාරින් සහ ප්‍රාධ පක්ෂණ පාත්මේන්තිදිනිිධාරීු සබන්ඳන්වනවා. තෞදුරටත් පිළිබඳව මෝගෙන් ප්‍රශ්ණ කිරීමේදී තහවුරුවෙනවා ගනේමුල්ලේ සංජීව කියන පුද්ගලයා කියලා මොහු එන්නේ සේනාදීරගේ කරුණවාරත්න කියන න නමින් ව්‍යාජ ගමන බලවත්‍රයක් සකස්කරගෙන නමුත් මේ පුද්ගලයා සත්‍ය නමේ වෙන්නේ සංජීව කුමාර සමරත්න නොහොත් ගනේ මුල්ලේ සංජීව. සංජීවක කුමාර සමරත්න නොත් ගනේ මුලේ සංී මොහෝ වය සෞෘදධ හතලිස්පාක මාකිලන් ගමුව ගනේමුල්ලකෙන ලිපිනේ පදිංචිපපුදගලෙක්. දගේලයා දැනට අපිට කරලාලද විමාචානානාව පොලිසි විසිං කරලද චානුව දස්ි විශසයක වර්ශයදී. මොහු රටින් මහදුමාර්ගයකින්න්නේ මුහද මොහු පලාගේ බවට තමයි තොරතුරු ලැබිල තිෙන්නේ. අයම්ක්ෂයාආකාරයකට බෝට්ටුවක් අපයෝගිකරගෙන මද මාර්ගෙන් ප්‍රටින් පලාගේ බවට තමයි ොරතුරු තිබෙන්නේ. නමුත් ඒ ස්ත්‍රම තහවරගරග ොරතුරනැවෙ තෞදුරටත්. ඒ සම්බඳධ පරක්ෂ කටුතු පවත්නවා ඔපා කාලයක් ඉන්දියාවේ රැදිල ඉඳල ඉන් පසුව නේපාලයට ගිල්ල නේපාලේ තම මේයා කාරයට මේ ව්‍යාජ ගමන් වලපත්‍රය පවච්චි කරල්ලා ලංකාවට ඇවිල්ල තියෙන්නේ. මේ පුද්ගලයා ලංකාවේ සිදූ අපරාධ ගණනාවකට රජුව සම්බන්ධ වෙලා තියෙනවා එවගේ ආධාරණු බලදීලා තියෙනවා එවගේම මංකොල්ල කෑම් පුදගිලන්ට තුවාල සිදුකිරීමම් මනුෂ්‍යඝාතන සිදුකිරීීමම්. අවියෞධ ළඟ තබාගැනීම් ඒවගේ මදවල් ළඟ තාගැනීමම් සහ මදඩබව ජාවාරම් සම්බන්ධව අවශ්‍ය කරලා අවශ්‍ය කරන පුද්ගලේකේ වගේම මෙම සැකකරුටෙරෙහිව අධිකරණවල විධාධිකරණවල නඩු විභාගමයෙන් පෞතිනවා. විශේෂෙන්ම ද්‍යස්දාාහතේ ද්‍යස්දාාහතේ හතර එනිමාසය අටවෙනිද. ගම්පාහ පොලිශසමේදී ස්වංක්‍රිය, ර නු තයක් දු ක් න දෙවනිමාසි දදාසේ විිනිද. රොප හත් පඳ හක් මං කොල්ල ෑමක් සබඳධ වාර්තාාවවා එවගේම ද්‍යස්දහයි නමනිමාසේ දෙලක් හතර ස්න්සියක මුදලක් කොල්ල ෑමක් සම්බඳ ට අධදාරු බලදීම සබඳ චෝ එගේ අවි පෙන්ල්ලා. ිය ගන්නොල තමයිමංකොල කෑම සිකල ඒවගේ ද්‍යස් දාසේ තුන්වනිමාසේ බන්ධනාගාර රහැඳදිවියන් ප්‍රාහණය කරමින් සිට බස්රතයකට ටී පනස්සයි ගිනිියාවයකින් වෙඩිතිෙල බන්ධනාගානනි ධාරන් ාතනය කිරීමට තත් කල්ලා ඒවගේ එහි ගමන්කර සැකරවකට වෙට පාතුවාල සිදු කිරීමක්සිදු කළති නො දෙමටකොට චමින්ද කියෙන පුද්ගලයායට මේ සම්බන්ධෙන් ඔහු එට ාතන කිරීමට ඇත් කිරීම තුවාල කිරීම සහහිට ආදාර බලදීම කියනන්නේ තුරන්ටම චෝදනා බල තිෙනවා යගම දස්දහසේ දොලස්විනිමාස්සේ විසි හතරවෙනිද. වයන් ගොඩ දුම්රී හරස්මාර්ගය අඇසලදී පුද්ගලයකුට වැඩි තබා ඝාතනය කිරීමට ආදාාර අනු බලදීමක් වාර්තා කන්නවා. ඒ වගේම ද්‍යස් දාහතේ දහවනි මාසේ ඇටි පනසයි ගිනා වි තුුණක් සහ පතරම්ග හතක් සහ එම උන්ඩ එකසේ හැටක් ඔබාරති වෙලා අත්තනංගුට ගැනීමට ඒ ප්‍රවාහණය කිරින්ට ආධරණ වලදීමට ඕට චෝදනා එල වෙලා තියෙනවා. ඒවගේම දස් දාහතයේ හතර වනිමාසේ පුද්ගලයකු වැඩි තබා තුවාල කිරීමක් සම්බන්ධව ඉට ආධරණු බලදීමක් සබදධව චෝදනා ලබල තියෙනවා. වග ද අස්දහාට ද්‍යස්දාහට අම්පේ ගම් ප්‍රදේශයේදී. පුගල එක්ක ගාතනය කර ආධාරණන් වලදීමක් සම්බන්ධව චෝදනා ලබල තියෙනවා.දස් දහට නමවනිමාසේටී පනසයි ගිනිවියකින් වැඩි බා ගාතනය කිරීම හා මෙකාන්තාව ගඝාතනය කිරීම සහ ඒ වයිසුරද දහතුනක් වන දියනට බරපතරතුවාල කිරීමම්බන්ධව චෝදනාවක්තින කදාාන්න පොලිස වැලිගම් පිටිකෙන් ප්‍රදේශේදී. එවගේදස් දහතන වර්්‍යය සැක්කරු ඟ හෙරොයි තිබිල අත් අත් ඩංගුටාර්ගෙන හෙරයින්. ය ි පනහක් හු රිහි ිලත්ට ගොටරගෙන නඩු පැවරීමක් සිදු කරලා තියෙනවා. එඒවගේම ද්‍යස්ධහනමේ හයිවනි මාසදී මේ පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැ පුද්ගලයකුට ඉවැඩි තබා ගාතනය කිරීමක් සිදු කල තිවා ජාස්ධානමේ හයිවනි මාසේ. ඒවගේ මොහුදැ එල්ට සංවිධානයේ Lට සංවිධානය ඉඳලා සංවිධානාත්මක ක අප්‍රරාධවල යෙදු සැකරුවෙක් එක් සම්බන්තා පවත්තමින් ඔහුගේෙන් ගිනියවි ලබා ගැනීම සහ සම ගිනිය උමාරකර ගැනීම කියන තොරතුරු. සබදධ තුොරතුර ලැිලතින නම තඒව තහවරූතුර තුරනවෙේ හවදුරට අත් එ පළිඳ විමචන කටයුතු සිදු කරනවා. මොහකකිී පරක් පොලිසත්තා නඟට පත්වෙලා තැඳ උනියයෝග මතරැද උඹාරයේදලායි වගේ චතු වන්නාා ගර හිටපු සැකකරුවෙක් කෙසේ වුවත් මේ වන විට. ඒ රාත්‍රී ආගමන විගන්න දෙපාත්මේන්ති නිලධාර මසින් කොළඹ උතුර අපරාධ කොට් ආශයේ නිලධාරීන්ට මෙම සැකරු බාරදුන්න විශෂයෙන්ම ගම් පහ්‍රදේ තමයි හොගගේ පාධ වි විශේෂය මෙවට ආදාරන්න බලදීම් සබන්ධව පවාර්තාාවය මකුද මහු විදේශ ගතුට පස්සේ විදේශයේ සිටයම් අම්මාකාරයට අපරාධ මේ හේවන්න දායක වෙලා තියෙන බවට තොරතුරුත් තිබෙනවා මේ සබඳධයනුත් විමශනටයුතු ආරම්භ කලතියෙනවා ොල්ඹබ උතුර අපරාධ කොට්ටාශයතමයි මේ වන විට සැකරු ගෙන් ප්‍රශ්න කරමින් විමාශන කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ ඔහ බාරය ති තිබූ වයාජි ගමන් බලපත්තය තේවගේම ජංගමුදුර කතනේ මේ අදා ලේකන භාරටරගෙන තිනොව විමාශන කටු සඳහා ඉදිරි විමාචන කටයුතු සිදු කරනම සැකකරුගේ සමත් සම්බන්ධාවයන් සහහි වගේ ඔහු කරන ලද වෙනත් අපරාධ සම්බන්ධවයමක්ෂාකාරයක අනාවරණය කරගැනීමක් සඳහා ඔහු කරනලද රෝධි ක්‍රාති න වුටරීම නීති ක්‍රියාත්මකිරීම ගරවවාධි කටි පත් කිරීමට සා ීය ක්‍රාත්ම කිීමට කටුතුක ලබන විමශනනිල ධරමය වනයටට ඉට දාල ඉමචන ක ්‍ර වා. අපි සොයාගෙනනවා ගමන් පළපත්‍රය ව්‍යාජව බොහලා අප සැක කරනවා ශ්‍රී ලංකාව තුළ දී සකස් කල්ලා ඔුටක ලැබන්නට සලස්සන්නට ඇති කියලා. ඒ සබන්ධයන තදාන යොමු කල තියන කුමනාකාරයෙන්දම ගුවන් ගමන බලවත්්‍රය මේ පුද්ගිලට ලැබුණ කියලා ව්‍යජව සකස්න ලද ගමන් පලපත්‍රය ලැබුණ කියලා යැප ස ආකාරෙකට අදාර ේඛන නිසිිපරිද සකස් කල්ල උගාතට ලැබෙන්න්නට සලස ලතින ත්වයක් නිදේශණ වෙන පොහුණත් ඒ සම්දධ වචන කටයුතු කන මේ වනවිට එතරම් දුරට විචණ කටයුතු යන තරම් කාලසීමාවක් නැහැ. පසුව එත්වය නාවත්නය කර ගැනීම හැ වතිෙන තාම පැහැදිලි නැහැ ස්තරෝම අපිට කියන්නට බැහැ නම්මුත් අපිට දැනට තියෙන නිරීක්ෂණ අනුව පෙනියන්නේ. මේ ගුවන් ගමන් බල පතරයම් ිාකාරක මෝගගේ අතටය කිි වෙනත්පු ලෙකු තයි. එවැනි තොරතුරු තියනවා නමුඒ තොරුත් යම්ිෂ බොහ වෙලාවට මනුෂාතනය නැතමංකොල කැම් සිදුව නහම හහිේ මෙේ පු ගෙලායා කියන ොරතුර තියනවා නමුත ඒවා විවාශන ලධාරීින් විසින් නිසි පරිදදි තහවර කරනමින් පාව න කොද මෑත කල්ලින් සිදුවවෙච්ච මනුෂ ාතන හසිදුවම් කිිපක් සබඳව ගේ ඔවිසින් අමන්තා දක්කෝ බවට ප්‍රකාශ වුණ දමුත් ඒ ඒවා සත්‍ය දෙයන්න තමයි අනාවරණය කරගන්නට ගැනට කටයුතු කරන්නේ හොඳ පුද්ගලයෙක් සැකරුව ක අපිට මෙන මේ පුද්ගලයා මේ ලංකාවිත් නැති පුද්ගලයෙක් සම්බන්ධව ප්‍රකාශයක් කළ පමණින් අපි එක වරහුවඒ ප්‍රකාශයම පිළිගන්න නැහැ ඒ පිළිබඳව මි තහවර කරගැනීම අපිට තාක්ෂණක වශයෙන් තවරගැීම අකාවශයනවා තිය සඳහා කටයුතු කරමින් තමයි විවාශනල ධාර ඉහිටිය ඒ සිද මොල්ට දාලව දම මේසක්කරුවත් අතරගුටත්වීමත් එක්ක තවදුරථය ඒ සබන්ධව කටයුතු කර ගැනීමේ හැකියාව ලැබිලතිෙනවා සැකරු දැනට පොලිසිය බාරය ඉන්නේ එනිසා හගේ නිවසට වැඩි ැබීම සම්බන්ධව වාශනකටයුතු ක්‍රාත්ම කර මුත් මෙෙක් ඊට අදාල සකරුවේ කවරුත්තදැනග ටර්ගන්න හැ නමුත් මේවනවිට පොලිසිය බාරය ඔහු ඉන්න එනිසා හෝ විවිධ අදහස් පකාශ කරට පුල නමුත් මොහු අදැනට පොලිසිය බාරයේ සිටිමින් ඔහු විමාශනයට අටර්ත් සින සැකරුව . දැනට ග හරියටට ප්‍රශයක කර රගේ පිම ම දැන දනවත් කල හ මත අප හට නට දැගන්න පුලුවන් අපි විමචන නි ධරගේ සබඳව ගන ලබන ක්‍රියාමාග කුමක්ද කිය.